අපේ සිනහවේ ආරම්භය. ඔයාට වෙන කවුරුත් ඉන්නවද මාලි? නෑ. අර විල්සන් අය කියන මිනිස්සයා. ඒ මිනිස්සයා මාල කියලා කෙල්ලෙක් ඉන්නවද කියලාවත් දන්නේ නෑ. උන්මාද සිතුවම් මැවේ බිඳේ. මේ දුම් වලා මැද අතීතයේ ගීතයක් චිත්‍රපටයකට සම්පූර්ණයෙන්ම බලපෑම් කිරීමට හැකිවන අවස්ථා ඇත්තෙම විරලයි. විතරක් අප්පු වෙන්න එපා මාලි. සරත් මහත්තයා වගේ උගත් කෙනෙක් ඔවගේ දේවල් කියනකොට මන් දන්නේ මම මොනවා කියන්නද කියලා. ඒත් මේ ගීතය මුළු චිත්‍රපටයේම අභිබවා ගිහිල්ලා කියලා මම කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි. කෙල්ලේ මේ මිල්ටන්ට බලන මොනවාක්වත් අඩුපාඩු බදාංකෝ. ඒ තරමටම මේ ගීතය මේ චිත්‍රපටියට බද්ධ වෙලා තියෙනවා. අහලපලේ වංගේ ඇස් පුපුරයි දැන් මේක දැක්කම. හරි හොරා මට කිව්වෙත් නෑ මේක ගෙනාවයි කියලා. ජිස්විල්සන්. නියු ලෝරි හවු. මේ බලමුකෝ. ඊමල් ලියන මාත්තපට්ටම දුන්න ඇතර මුන් අද දිග කලිසමකුත් ඇදලා. ඒක තමයි මාත් මේ හාන්නේ ඇතු වීමින් සේරුවේ. කොයින්ද මේක කලිසම හොයාගත්තේ කියලා. අනාන්තරයේ ඇඳුම තියෙන්න බෑ. නැත්නම් අර කුටේ ගාන් හිටියොත් මොන බල්ලද මට ලියන මාත්තයා කියන්නේ. හරි හරි. ඌ හරි. අද බයිස්කෝප් කතාව ගුණදාස කපුගේ ශූරීන් ගායනා කළ එම ගීතය ඇතුළත් එක්ටම්ගේ චිත්‍රපටිය ගැන. එක්ටම්ගේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයයි. නව සිනමා චිත්‍රපට වෙනුවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෝල්ටර් ප්‍රනාන්දු මහත්මයයි. වෝල්ටර් ප්‍රනාන්දු කියන්නේ චිත්‍රපට රාශියක් සිංහල සිනමාවට දායක කරපු හොඳ නිෂ්පාදක මහත්මයෙක්. මට උඩු මිල්ටෝ මොනවද කෝ යවුසදේ? ඈ වැඩක් ගැන විසර් නැහැ. විසර් දැන් හොඳයිනේ. ඒකනේ නම් පුදුමයක් යන්නේ. මූණි තමයි ඉස්සරහට කඩන්නේ. ඇමිල්ට. දැන් මොකද මේ අවුසද? බැටියසි. බැටියසි. යකෝ මුලට යන්න එපා. චිත්‍රපටියේ රවීන්ද්‍ර රන්දෙනිය, මාලනී පොන්සේකා, ජෝ අබේවික්‍රම දන්නවනේ කෙල්ලේ. අපි කොච්චර අමාරුවෙන්ද මෙතනට ආවේ කියලා. අපි දෙන්නේ කාර් වල හදාගත්තු මේ කොට නැගිල්ල. ඇයිඹ කඩලා දාන්න හදන්නේ? දන්නවනේ මම ඔබට කොච්චර ආදරේද කියලා මම කොච්චර සලකනවද කියලා. ඇයි දෙයියනේ මට ඉතින් බොරු කරන්නේ? ඊ රැත්‍රි කිව්වනේ මමට දෙවියෙක් වගේ සලකනවා කියලා. ඔව් විසන්නයි මම ඒක දැනුච්ච කියලා. වාර්දීනේ මගේ ගැටකුණ නෙමෙයි. ඔයා දෙවි කෙනෙක්. මට බනින්න එපා විසන්නයි. බැලලා මගේ හිත කඩන්න එපා. මාලනී ෆොන්සේකා මහත්මිය මේ චිත්‍රපටිය ඉතාම දක්ෂ ලෙස චරිතය නිරූපණය කරනවා. එයාට ඇත්තටම අන්ත තුනක් තියෙනවා. බත්තම්මත් සමග සිටි ඇතාම සැහැල්ලු මේ චිත්‍රපටියට අදාළ දර්ශනමට ලබා දුන්නේ චිත්‍රපටයේ නිෂ්පාදක වෝල්ටර් ප්‍රනාන්දු මහත්මයාගේ පුත් දමිත් වර්ණකුළු මහත්මයයි. ඔහු ඊට අමතරව මට මේ චිත්‍රපටිය සම්බන්ධ රසවත් සිද්ධි කිහිපයකුත් ප්‍රකාශ කරා. ඉතින් මම ඔහුට ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් කතා වලට ලබා දුන්න සහයෝගය පිළිබඳව. හන්දාවේ අපි පැක්කඩේ ගහන යනකොට මං කිව්වා මාටින්ට ටිකක් නවත්තන්න කියලා. ආ නේද? ඉතින් අම්මෙන් පස්සේ බිස්නස් එක කරපු මිනිස්සුන්ට ඒක වැඩිය සාරයක් වෙලා නැහැ. දැන් දොරවල් වහලා පිටිත් කරාවටෙන්ද ගිහිල්ලා තියෙනවා. ආ නේ විසනේ මටත් හරි ආස වෙලාවට ගමේ ගිහිල්ලා එන්න. දැන් මම කිව්වනේ චිත්‍රපටියේ හදවත තමයි ගුණදාස කපුගේ ශූරින් ගායනා කරපු උන්මාද සිතුවම් ගීතය කියලා. නමුත් ඒ ගීතය ගුණදාස කපුගේ මහත්මයාට ගායනා කරන්නත් කිසියම් බාධාවක් ඇති වෙලා තියෙනවා. මේ ගීතේ ගායනා කරන්න ඔහු චිත්‍රපටියට ගැනීම සම්බන්ධව ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. පස් වතාවක් මේ චිත්‍රපටියට අදාළ මේ ගීතය පස් වතාවක් රෙකෝඩින් කරලා තියෙනවා. ගුණදාස කපුගේ ශූරින් මේ චිත්‍රපටියට ඕනෙම කියලා දැඩි තීරණයකට ඉඳලා තියෙනෙත් චිත්‍රපටියේ නිෂ්පාදක වෝල්ටර් ප්‍රනාන්දු මහත්මයාමයි. එයා කියලා තියෙනවා මට මේ චිත්‍රපටියට කපුගේ මහත්මයාව සම්බන්ධ කරගන්නම ඕනේ කියලා.
පස්සරයක් ගායනා කිරීමේ අනතුරුව තමයි චිත්‍රපටියට මේක යොදාගෙන තියෙන්නේ යම් කිසි විදිහකින් ඒක වෙනස් වුණා නම් මේ චිත්‍රපටිය වෙනත් පැත්තකට කරගෙන ඉදි තිබුණා කියලා තමයි මට දමිත් වර්ණකුරු මහත්මයා ප්‍රකාශ කළේ දේවිකා ඔයාර ලයිට් හවුස් එකට ගිහිලා තියෙනවා අපුයි නේ බෝට් වලට නැග්ගා මට කලන්ත හැදෙනවනේ මන්න හරි ආසයි ඒකට යන්න අපුයි සිම්පල් නේ මම ඔයාට ඕන නම් බෝට් වල ඇස් කළා දෙන්න ඕනලා කියන්න පුළුවන් ලයිට් හවුස් කීපර තේකෙම දෙන්නේ ඔව් ඒ මිනිස්සේ හරි පුදුම මිනිස්සේ මාස 3කට සැරේලු ගොඩට එන්නේ ඔබට මතක ඇති චිත්‍රපටයේ අවසාන දර්ශනය රූපගත කරලා තියෙන්නේ උස ලයිට් ලයිට් හවුස් එකක ඒක ඉතාම අමාරුවෙන් තමයි දර්ශන රූපගත කරලා තියෙන්නේ ඩොනල් කරුණාරත් මහත්මයා තමයි කැමරා අධ්‍යක්ෂක ඔහු මට පෞද්ගලිකව මට ප්‍රකාශ කරා ඉතාම දුෂ්කර විදිහට තමයි මේ ඉතාම අමාරුවෙන් මේ දර්ශන පෙළ රූපගත කළා මේ ප්‍රශ්නයක් මේක කැමරට කල්ලි ගන්නවා මේකටත් එක ගන්නවා දැන් මේක මගේ වැඩමහත් යනේ හැබැයි තොමීටපත් එහෙමට බැටරි ඇසින් තියලා තිබුණොත් පුටු යල්ලන මිලිකන්නේ ඒ ලයිට් හවුස් එක පිටවල තියෙන දෙවුන්දර දෙවුන්දර ලයිට් හවුස් එකේ තමයි ඒ ජවනිකාව රූපගත කරලා තියෙන්නේ ආ විල්සනේ අද දවල් රයිම් ෂෝස් මුදලාලේ මොකද පාසලක් කියලා තිබුණා ආ ඔව් මට ටෙලිෆෝන් කරලා කිව්වා මේ මෙයාගේ සිංහල වෘද්දට තෑගිනේ විස්කි වගේ මිල්ටන් අර විස්කි කේස් එකක් තියෙන අරන් යනවා. අමුතරත් ඉතින් අවුරුද්දට යාළුවෙම එනවා ඇතිනේ. හා පෝ මතක් කරන්න එපා. ඊරේ ගහපු විස්කි තාම උගුරෙන් එනවා. ඊරේ කායකද බිව්ව මිල්ටන්. අපේ මන්ත්‍රීගේ පුතාවා. මං ඌව ක්ලබ් එකට එක්කන් ගියා. මේ චිත්‍රපටයේ ගෞරව රංගපෑමක් කරනවා සුනීතා වීරසිංහ. එයා රංගපාන්නේ මාළනීගේ එහෙලියගේ චරිතයක්. ඉතින් මේ චිත්‍රපටයේ මාළනී ජෝත් එක තරහ වෙලා මාළනී යන්නේ සුනීතාගේ ගෙදර. ඉතින් සුවිනිතාගේ එක දර්ශනයකට දෙබස් කවලා තියෙන්නේ ඒ දර්ශනයට දෙබස් කවලා තියෙන්නේ සුවර්ණා මල්ලවආරච්චි මහත්මිය. ඒක චිත්‍රපටයේ නරඹනකොට සුවර්ණාගේ කටහඬ අඳුරන අයට තේරෙනවා දෙබස් කවලා තියෙන්නේ සුවර්ණා මල්ලවආරච්චි කියලා. අත් පුවනා ලී අන්තිමටම තමයි දාන්නේ අධ්‍යක්ෂකවරයාගේ නම. නමුත් මේ චිත්‍රපටයේ අවසාන අධ්‍යක්ෂකවරයාගේ නමට පස්සේ නිෂ්පාදක වෝල්ට ප්‍රනාන්දු කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදකගේ නම අන්තිමනව දාලා තියෙන්නේ. ඒක දුර්ලභ අවස්ථාවක්. චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කරා සරත් දසනායක මහත්මයා චිත්‍රපටයේ ගීත තුනක් ඇතුළත් වුණා. ගීත ගායනා කළා ගුණදාස කපුගේ, එච්.ආර්. ජෝතිපාල, නිරංජලා සරෝජනි, චන්ද්‍රිකා සිරිවර්ධන යන ගායක ගායිකාවන්. චිත්‍රපටි ගීත රචනා කළා සෝතන්ත ගීත තිබුණේ. ඒ ගීත රචනා කරා මහාචාර්ය සුනිල් ආයරත්නයන්, අජන්ත රණසිංහ සහ KDK ධර්මවර්ධන යන මහත්වරු. මොකද්ද මේක? ස්පිරිටුවල් වාට්ටුවට. මේ තුන්වෙනි කිවිල්ල. දැන් කොච්චර දුරට ස්පිරිටුවල් වැඩි ඉවරද මිල්ටනේ? පිටින් කර ඉවරයි. මේ චෙක් කරියාම වහල වැඩවට ගන්න පුළුවන් කියලා කොන්ත්‍රාත්කාරය කිව්වා. චිත්‍රපටයේ තව විශේෂ දෙයක් සිදු වෙලා තියෙනවා. මට මේක ඇත්තටම ප්‍රකාශ කරේ කැමරා අධ්‍යක්ෂණය කරපු ඩොනල් කරුණාරත්න මහත්මයා. රවින්ද්‍ර මහත්මයයි මාලි පොන්සේකගේ ගීතයක් රූපගත කරලා තිනවා තනි ෂොට් එකකින්. ඒ කියන්නේ හෑන්ඩ් තනි කැමරා හස්තගත කැමරාවෙන් චිත්‍රපටියේ ඒ ගීතේ සම්පූර්ණයෙන්ම රූපගත කරලා තිනවා තනි රීල් එකකින් විනාඩි 3මාරක් එක දිගටම චිත්‍රපටියේ ඒ ගීත දර්ශනය රූපගත කරලා තිනවා. සාමාන්‍යයෙන් අඩි රෝලක අඩි 400ක් තියෙනවා. අඩි 400ක රෝල් එකකින් විනාඩි 4ක් ෂූට් කරන්න පුළුවන්. මෙයා මේ ගීතය ඒ තනි රෝල් එකෙන් ෂූට් කරලා විනාඩි 3මාරකින් සම්පූර්ණ සින්දුවම රූපගත කරලා තියෙනවා. සංස්කරණය කරලා ඉවර වෙනකොට විනාඩි 3මාරකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කළේ වරුණාම චිත්‍රපටයේ නිෂ්පාදක වෝල්ටර් ප්‍රනාන්දු මහත්මයා හැම කෙනා චිත්‍රපටය සම්බන්ධ හැම කෙනාටම සන්තෝෂමත්. ඒ කියන්නේ කිසියම් මුදල් පරිත්‍යාගයක් කළා තියෙනවා චිත්‍රපටිය සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට. සරත් මහත්තයා මොනවා කියනද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඇයි ආ මන්දී ප්‍රොස් පැලේ ටේම් කරුවේ? ආ මන් දන්නේ නෑ සරත් මහත්තයා කොච්චර ඉතර අරන් ඉන්නේ ඉති. ඒක දෙච්චර කල් මූණ එල්ලගෙන හිටියේ. බයිස්කෝප් කතා අද වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ
डेंटा टूथब्रश अनुग्रह ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදීම අපි ඔබ හමුවට එන්නම්. එතකන් අපිත් සමග දිගටම රැඳී සිටින්න අපිට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි අඩුපාඩු බයිස්කෝප් කතා. දෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. බයිස්කෝප් කතා.